එහෙනං දැන් ඔගොල්ලං ඉතිවල කාබන් හා හයිදරජන අඩංගු බව තහවුරු කිරීම මත තියා ගණඩ දැන් ඔයාලට මොනහරි පරීක්ෂණයක දරුවනේ දෙයක් ලියන්ඩ කියලා කිව්ූ හම කියන්නේ නිරීක්ෂණය නිගමනය ලියනකොට හරි පරිසං වෙන්ඩ හරිද සමහරු කෙටියෙන් ලියලා තිබුණා. හරිද ඔයාලා පොඩිවත් තවදානමක් ගණ්ඩ එපා විභාගට උත්තර ලියනකොට විශේෂයෙන් මේ පරීක්ෂණ සම්බන්ධය. දැ ඔයාලට ලියන්් දේනෙනවර්ණ විපර්යාසයක් නම් මතකඇතුව. කොයිවර්ණ ඒ සිට කොයිවර්ණයට වෙනස් වෙනවද කියලා පැහදිව ලියන්න. හරිද නිකම් මෝගොල්ලන් නිල් පැහැවේ කිරි පැහැවේ කියලා කිව්ව හම සමහරවිට උත්තරට ලකුණ ලැබෙනකක් නෑ ෝඕගොල්ලන්ට එහමේම තියනෙන. මාර්කංස්කීම එකේ දීලා තියෙන්නේ. දරුවා හඳුනාගත යුතුයි අවණ හුණුදියරය නිල් පැහැට අවන්න හුණුදියරය කිරි පැහැට හැරෙනවා කියලාම සඳහන් වඩෝන කියලා විතරයි ලක්ුණු දෙන්න කියලා එහෙම ඒවා තියෙනෝ හරිද දැන් සම්හර එක සරේක ඔළෙවල් ප්‍රශ්නපත්තරේක මට මතකයි තිබුණා පාර ජම්බූල කියරණ තමයි උත්තරයෙන්නේ හැබැයි උත්තරයට ලකුණ දීලා තිබුන් නෑ අහිතකර පාර ජම්බූල කියරණ කියෙක සඳහාවන්න ඇත්ත න්න එහෙම ගැටලු තියෙනවා හරිද ඉතිං අර දැන් අපි වගේ ගුරුවරු හිටියොත් නං ඕගොල්ලන්ට මේ අනේ පව් මේ දරුවවා දන්නවා ඇත්තටම උත්තරේ මේ හරියට ලියක් ගඋත්තර පිසරලිවේ ගැටලුවකුයි මේ දරුවට තියෙන්නේ කියේලා අපි අනුම්පාග ලක්ුණ දෙන්න පුළුවන් හැබයි ඉතින් වූල තිර බල ගුරුවයකුට අත හුණනොත් යීම ලකුුණ නොදීඉන්න ඉඩ තියෙනවා ඒ නිසා අවධානමක් ගන්න එපක් නිීක්ෂණය ලියන් කිව් හම් මුලින් මමාල ලියන නිරීක්ෂණයමකක්ද ඕගොල්ලං ගොඩක් අය හරියට ියලා තිබුණ හරියට නිීක්ෂණ හම්බව වෙන තැයි ඔගොල්ලන්ගේ ප්‍රශ්න තිබුණේ මේ එක් විදිහයට නද ඊළඟට මෙතන තිබුණේ වයි විදිහට කමක්නෑ ප්‍රශ්යටට අදාලෝ මන් මේ ප්‍රක්තික කල්ලට අදාලෝවමයි කියන්න ඔගොල්ලන්ගේ හෙනං නිරීක්ෂණ දෙක මොනවාද ගොල්ලන්දකින්නේ මෙතන පළවිනිිය එක ත්තේෙන නිරීක්ෂණය තමයි අවර්ණ නැත්තන් සුදු පැහැති නිර්ජලිය කොප සල්ෆේට් නිල් පැහයට හැරීම හරිද ඊළඟට අවර්ණහුණු දියරය පැහැවීම තේරුණාද අන්න එහෙම නිරීක්ෂණ දෙක වර්ණයයක්ත් එක්ක සහන් වෙන්ඩ ෝනේ තමන් උත්තරේ නිවැරදි කරගන්න එකට ාලට යුත්්ත එකටත් ඒේක දා ගන්න පුරුවන් තමන් ඔය ලියපු තැනම ලියන්න මතකඇතුව මේක තියෙන්ඩෝනේ සුදු පැහැති සුදු පැහැති මොනවද. වර්ගයක් ලියල තියෙන් ෝන නිර්ජලීය කොප සල්ේ නිල් පැහැයට හැරීම හරි නිල් පැහැට හැරීම කෙලිවල ලියන්න වා. ඉළඟට දෙවනිිය එකේ නිීක්ෂණය මොකක්ද ෝගොල්ලන් දකින්නේ අවරණ හුණුදර කිරි පැහෑට හැරීම. හොඳේ හුණුදියර ඒ වචන අඩු ඒව ලාගණඩ් අවරණ හුණුදර කිරි පැහැවීම. කිරි පැහැට හැරීම හරි මං හේතුවල අන්න කිව කවුරුත් කියල තිබුන්න හරි මට කියන්න දැන් සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ට් නිල් පැහැවන්නේ මොනමහින්දද එම අද එම ද්‍රව්‍ය ජලය සමග ප්‍රතික්‍රයා කිරීම නිසානත්තන් ජලය සමග ගැටීම නිසා ඒ මෙතන ලියන් විභාග දඒ කහල තිබුන්න නමුත් දැන ගැනීම සඳහා හරිද මොනවද නිර්ජලීය කොපර් සල්ේ් ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසා. එතකොට තමයි ඒව සජල බවට පත්වෙන්නේ. හරිද ලියාගන්ඩ ඕකට අවයාලා ලිය පුත්තරටම ඉදිරියෙන් ලියා ග්ඩ මේ එකක හේතුව කියලා පස්සෙට යුත්්ට එකට දාගත්ත හැකි. වෙන පාට පෑනකින් ලියාගන්නක හේතුව තමයි නිර්ජලීය කොප සල්ෆේට් ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීම. දෙව නියකට හේතුව ලියන්ඩ මොකක්ද අවර් නහුණු දියර කාබන්ඩයක් සයිඩ් සමඟ. ප්‍රතික්‍රියා කිරීම හේතුව හරිද හොඳයි දැන් හේතු ටිකත් දැන ත්තා දැන් ඔන්න නිගමනය. ගොඩක් අය බලන්න තමන්ගේ නිගමනය හරිද කියල දරුවනේ ඔලට නිගමනේ ලියන්ට දන්නත්තම් හැවෙලේම කියනවා හරීක්ෂණයේ මාතෘකාවදිහා බලන් මාතෘකාවෙන් කියලා තියන දේ තමයි අපි නිගමනය විදිහට අවසානයේ ඔප්පු කරන්නේ හරිද දැම් මේෙන් ඔප්පුූනේ කාබන්ඩයොක් සයි් තිබනාා ජනය තිබනාා කියලද. නෑ මොනවද ඉටිවල කාබන් සහ හයිඩ්‍රජන් කියල මූල ද්‍රපිය දෙක්ක අඩංගුවයි කියලා තමා අපි නිගමනය කරන්න. එෙනම් ඉතිවල කාබන් සහයිද්‍රජන් අඩංගු බව තවුරු කිරීම. අන්න ඒකම හරවන්ඩ නිගමනය විදිහට ඔයල හොඳට බැලුවොත්යම හැම පරීක්ෂණයකම මාතෘකාවෙන්වාලට හදාගන්න පුළුවන් නිගමනයට ලිවියේුතු නිවැරදිම වාක්‍යය. ියයා ගන්ඩහ ෙනම් මෙතන ඕගොල්ලඟගේ නිගමනය වෙන්නේ ඉතිවල කාබන් සහ හායිඩ්‍රජන් අඩංගු ව එච්චර අඩංගු බවනම එකන අඩංගු වන බවතහුර කිරීම ෝ අ ඩංගු දැයි බැලීමනමේ දැන් අපි කරා අඩගුයි කියලා දැන ගත්තා න්දා අඩංගු වේ හරිද නිගමනය කරවන්න කාබන් සහ යි්‍රජන්න අඩංගු වේ හරි ඒවිදියට නිගමනය එලියන් හොඳයි ැන්ඒ පරීක්ෂණය වරයි පීක්්ෂණෙන් අහන්ඩ පුලුවන් විභාග ප්‍රශ්නකුත් අපිරක් ගොඩක් වෙලාට වාරු භාගටහන්නන්නේ නැත්තඉතිං පොඩි දෙයක් කහයි. රි දැන් අපි කරන්නයන්නේ බොහොම වැදගත් වැඩක් මතක තියාගන්න මේ කොටස ඔගොල්ලගේ පොතේ දීලා නැහැ. හරිද විව්හය පදනම් කරගනිමින් හයිට්‍රෝකාබන වර්ගී කරනය. දැම් මේ ටික ඔයාලගේ පොතේ දීලා තියෙන විදිහ පොඩ්ඩක් විතර මේ ඔගොල්ලන්ට පැටලෙනවා ඒ නිසා තමයි ගොඩක් ළමයි මේ පාඩමට බය මෙන්න මේ රූපටිකහෙම දැක්කහම යාලා කලබල වෙලා අම්මෝ මේක කොහොමද මතක තියාගන්න කියලා බය වෙනවා හැරිද බයවෙෙන්ඩපා මේකෙ ඇත්තටම හදාගන්න විදිහ දැන් අපි හොඳයි මේක මාතෘකාව මොකක් කියලද කිව මම විූහය පදනම් කරගනිමින් හයිඩ්‍රෝකාබන වර්ගී කරනේ ඒ ඇන්නේ දැන්කාබන් සහයිඩ්‍රජන් අඩංගුවවනේ හයිඩ්‍රෝකාබන කිව්ේ ඒවා වියවහය දිහාබලල ප්‍රධාන වර්ග තුනක් කැටතේ ගොල් කරලා තියෙනවා දැ මන්ට වු්කේවලට වගුවක් දීලා තියෙන. මම ඔයාලටක වර්ගී කරණය කරලා ඉග ග්ඩ ලේසි විදිහට මේ වගුවට මෙතන දාලා තියෙනවා. හරිද. එහෙම වර්ගී කරනයක් මේ වගුවක් විදිහට නැහැ ඔලට නිකම්ම පටන් අරම් මෙතනින් මේ බල මේ පරීක්ෂණයට පස්සේ හරි විව්හය පදනම් කරගනිමින් ඇල්න ල්ීන අන්ඩලයින් කරගණඩ අච්චුපතේ වාක හයිඩෝ කාබනවල විව්හය පදනම් කරගනිමින් ඒවා ඇකේන ඇල්ීන සහ ඇල්කයින වශයෙන් ප්‍රධහන වර්ග තුළකට වර්ගී කරනය කරනු ලැබේ කිය දීලා තියෙන ඊට පස්සේ ඇල්කේන ගැන විස්තරයක් දීලා තියෙනවා ඒකයිඉවරුණාට පස්සේ ඇල්කීන ගැන ොහොම දීලා තියෙනවා හරිද දැන් වෙනිකැන අවබෝධයක් නැතුවෝක ඉගෙන ගණඩ ගිහාහම ළමයි කලබල වෙලා එක ටිකක් වැඩේ අවුල් කරගන්නවා මං ඒහින්ද හිතුවා ඔයාලගේ මට්ටමට ටිකක් පවිතරම මේක සංකීන්න හරිද හේතුව යාට ඇත්තට මේ කෝනි නෑ මේ තින්නේ ඒவல் மட்டමට அடித வர்ගக்கරණே சம் பூர் ගண்ணண்ட තියන්නේ ஏவ மட்டමට හැබයිමம தீரණே කற ඔයාලට මේක පොடி ஆවபෝධයක් දෙண்ட එත කොටவாලට වැඩே தவ லேசி වனோ. හ ஏනිසා என்ன මේ கொலயா கරගன லியாගண்டுுக்கு බලண்டு මේක ගළ ියக்ෙද දැ ම දෙන්නනෑ. மம்மே කියதே டிூக்ட்டட்ன. හොே ஏනිසා. වෙනම කොලේක මං මේ කියාදෙන දේවල් සටහංකර ගණ්ඩ මල් ලියාගණ්ඩ වෙලාව දෙන්නම් දැන ටහගණ්ඩකු කොලයකුයි පැෑනකුයි අතට අරගෙන මං මේ කියන දේ හගන්න හරිද මුලින්ම මුකත් ලියන්නපා අහගන්න අපි කියනවා දැන් කාබනුයි හයිඩ්‍රජනුයි මේ දෙන්නලේ බැඳෙන්නේ කාබන් ගැන මුයල් මොනවා දොයාලා දන්නේ කියන්නේ බන්ධන්න හරක් දන්න පුළුවන් මූලදරවයක් නේද කාබන් වවල සංජතාවය හතරයි වටේට බන්ධන හතරක් එයාට හදන්න පුුවන් හැරිද කාබන් කියන්නේ කීවනි මුලදව යිඩ්‍රජ ීලියම් ඉතියම් බෙලියම් බෝරොන් කාබන හවිය ඒ කියන්නේ දෙකයි හතරයි ඉලෙක්ට්‍රෝන විඥාසය. අන්තිම බාහිර කවච්චේතියනවා ඉලෙක්ට්‍රෝන හතරක් ඒ හතර තමයි ම මේ ඕවමුහොම තිත් හතරක් තිබේතකොඩ මේ තිත් හතර හයිඩරජන එක්ක බැඳෙනව නම් මෙන්න හයිඩරජන් මේ තිත් කතිර සකහන මතකද මේ වැද හරි මේ විදිහට ඔමුොහොම බන්ධන හදනෝ. මේ මීතයෙන්වල විව්වයි ඔවෝටික කිව්වඩට පස්සේ මතක තියාගණ්ඩ කාබන්ගේ වටේට බන්ධන හතරක් තියෙන හින්දා. හැම වෙලේම එයා හයිඩ්‍රජන් එ එක බන්ධනයක් හැදුවට කාබෙන් කාබන්් අතරත් සමහර වෙලාවට බන්ධන හදනෝ. හොඳයි සරලව කිව්වොත් මෙන්න මේ විදිහට. අපි කියනවා කාබන්, ත් කාබන් එකක් එක එක බන්ධනයක් හදලා ඊට පසේ මේ ඉතුරු කෑලිවලට හයිඩ්්‍ර ජන්න එක බැඳනවා. දැම් බලන්න මෙයාගේ කාබන්් දෙන්නකින් වාන මෙතන දෙන්නගෙම වටට හතර සම්පූර්ණද එකයි දෙකයි තුනයි හතරයියාගේ හතර හරි එකයි දෙකයි තුනයි හ මෙයාගේ හතරත් හරි නේද හරි එහෙම් ඔන්නන්නේ ඒ විදිහට ගත්තෝ අපිට කාබව හදන්න පුළුවක් ෑමන අද හයිඩ්‍ර බන හදන්න පුළුවන්. මේ විදිහටත් සමහර වෙලාවට ඉන්නවා කාබෙන්න් කාබන් විතු බන්ධන හදන අවස්ථාව. කාබන් එකක් තවත් කාබන් එකක් එ බන්ධන දෙකක් හදනෝ. මේයාගාව දැන් කීයක්ක් කිතුරුද පලවැනි එක්කෙනාගාව බන්ධන දෙකක් කිතුරු. ඒ දෙන්නට හයිඩජන් හයිකරගන්න. බෑගාව කීක් කිතුරුද තව දෙක් ඉතුරු. ඒ දෙකට හයිඩජන් හයි කරගන්න. දැන් ඔන්න ඊළඟ අවස්ථාව. මෙතන කාබන් කාබන් අතරේ තියෙන්නේ එක බන්ධනයයි මෙතන කාබන් කාබන් අතර තියෙන්නේ බන්ධන දෙකයි හොඳයි තව අවස්ථාවක් තියන්න පුළුවන් කාබල් බන්ධන තුනක් එක තව කාබන එක බැඳනවා හයිඩරජන්ඩගන්න ඉඩ තියෙනවද මේ දෙන්නට එකයි දෙකයි තුනයි තියෙනවද ඉඩ මෙගේ දැන්තුනක් කාබ එක බැඳුනට මේ පැත්ත තව එකකට ඉඩ තියෙනවා මේ පැත්තේ තව එකකට ඉඩ තියනවා හැදිලීද එහෙනම් මේ විදිහට අපි කියනවා තනිබන්ධන දවිත්වබන්ධන රි ත්‍රිත්වබන්ධන හරි හදනවා කාබන් කාබන් අතර ඒ හදන වර්ග තියෙනවා අ හැදෙන රසායනික අනුුවර්ග තියෙනවා සමහරේව බැලුහාම ඒවායි තියෙන්න්නේෙ තනි බන්ධන විතරයි සමහරයෝ බැලුහම ඒවයි යුත්ව බන්ධන තියෙනවා සමහරයවා බැලු හාම ත්‍රිත්ව බන්ධන තියෙනවා. අපි මොනහරි රසානික විව්හයක් දැක්කම. තැන් මෙහෙම බලන් ඕවුන් තියනවා මම් මේ එකක් අඳ නොව. මේ ඔගොල්ලන්ට ඔකොහෙහරි රසායන විද්‍යා පොතක හම්බ වෙච්ච වව්හොයක් කියලා හිතමු අපි. මේ තියෙන්නේ. ගොල්ලන්ට රසායන විද්‍යා පොතක හම්බවෙච්ච විූපයා. දැම් මෙයාගේ විව්හයේදිහා බැලුහමාලට විශේෂයෙන්ම පේෙන්නෙම කක්ද. මෙන්න මෙතන පේනවා කාබන් කාබන් අතරේ බධන දෙකත්තියෙනවා. එහෙනං මෙයාාවදාන්නේ මෙන්න මේ ගොඩට තේරුුණාද. අපි විව් හය දිහා බලනකොට අපිට පේන්නේ තනි බන්ධන විතරක්මනං අපි යාව මේ ගොඩට දානවා දවිත්්ත බන්ධනයක් තිබුණොත් මේ ගොඩට දානවා ත්‍රිත්්ව බන්ධනයක් තිබුණොත් මේ ගොඩල්කම ඇතෑරලා මෙයා ගාවට දානවා. හරි එහෙමයිහෙනම් මේ හම්බවෙන අනු වර්ගීකරණය කරන්නේ තියන්නේ කොයි ජාතිය බන්ධනයක්ද ඒ ගොඩට මෙයාව අතාරිනෝ. පැහැදිලීද හරි. දැන් එහෙනං. ද්ද ඩ යනදෝගොලට පොඩි අදහසක් කඩ ඇති මොනවාද காබ காබන් අතර පවතින බන්ධන සංඛ්‍යාව අනුව අපි වර්ග துணකටකාண்ட කරනවා හරිද මේ තියෙන්න්නේ ඒ බන්ධන හරි මේ වට න මේ අගටික தනි බන්ධනයක් තිබුණොත් අපි ඒක නමට අගගින් ஏන කියලதாනோ හරිද නිකමට ලියාගන්නකො ඊළඟට දවික්වබන්ධනයක් තිබුණොත් අපි ඒක අගගිසනමට අගගිසෙන් ඊන කියල දානො. තිවබන්ධනයක් තිබුණොත් අගගිසෙන් අයින කියලදානු. හරිද එතකොට දැන් මේ අනුව තමයි මේ තුන්දනාට නම් දීලා තිබුණේ ඒ කියන්නේ තනිබන්ධන විතරක් තියන වර්ගයේ රසානික අනු අපි කියනවා මේ ගොල්ලන්ට ඇල් කේන කියලා තේරුුණාද අන්න අරෝගොල්ලන්ට හඳුන්නාදීපු නම. ඇල්ේනන කියනකට ඒන කියලා කියවෙනවානේද හරි ඊළඟට දිත්ව බන්ධන තියන ජාතියේ කාබ්‍රහායිඩ්‍රෝ කාබන අනු අපි කියනවා මොනා කියලද ඇල් කියන. කීන ඇල්කීන කියලගන්න මොනජාතියේ වද විත්තබන්ධනයක් තියෙන ඒවා. ඊළඟට ඇයින අයිනයින ඇයින හරිද ඇකයින හොඳ දැන් ඔන්න වර්ගී කරණය කරා ගොඩවල් තුනකට දැම් මේක ැදිිය අත උත්සන්ඩ බල්ඩා මට චැට්ටකේදාන්ඩ අත උසන්ඩ මං මේ කියපු දේ පැහැදිලිය අය ඒ කියන්නේ මොනහරි රසායනික අනුවක තියෙන බන්ධනය මොකද්ද වර්ගය කියලා ඒ අනුව අපිට වර්ග තුනකට බෙදන්න පුළුවන් තනි බන්ධනයක් තිබුණොත් ඇකේන කියනවා දත්්ත බන්ධනයක් තිබුණොත් ඇල්යින කීන කියනවා ත්‍රිත්ව බන්ධනයක් තිබුණොත් ඇල් කයින කියලා කියනවා හරි හොඳයි ඔබලමු කීදනෙද හා හරි ගොඩකට තේරල්ලා තියනවා සමහර චට්ට එකෙදදාලා තියනවා හරි තේරුනා කියලා හොඳයි ැන් තේරිච්චායක දැන් ඊළඟටඔන්න බොහො මාසේ තන වැඩක්තව ඉතුර වෙලා යනවා දැ හරි දැන්ත ස්සන එකක නවත්තන්නකො මෙන්න ඊළඟ තියෙන ඉන්ට්‍රස්ටිංක් ඩ මේ හරිද දැන් අපි මේකට ඉස්ස රහින්තාව පදයක් දාන්්ඩයි න්න ගොල්ලන් ඉස්සලමේටික ලියාගන්ඩ් ම මේ දීපු සටහන ොඩක් කෝොල්ලන් පොමටුවට ලකුණු කරගන්න ගොඩ වෙලාගන්න එපා හැරි කටුවට ලකුණ කරගන්න කොලේ පල්ලෙ හා ඉඩ තියාගණ්ඩ ඕගොල්ලන්ට හැරි මේවා දැක්හම ඕගොල්ලන්ට නිකං මේ සස් පෙලට රසායන ද්‍යාව කරන්න ආසහිතෙනවායින දැම් ඇතම කාබණනි කරසායනය උගන්නනක උගන්නකට අපි හරි ආසයි මේ කොටසට මේ විිය්හ ගන ගන්න කෑල්ල හරිම මේ ආසහිතන වැඩක් ගේ එකක් වගේ ඔගලන්ට විිය්ව ොඩන ගන්න ති. හැයි ඒකඒතරම්ම සුන්දරනෑ කාබණනි ක රසායනය අමාරුයි. එවනාට මේ කොටස හරි ආසහිතෙනවා. හරි ඔන්න දැන්තව ආசைහිතන වැඩක් කරண்டයන්නේ. රි මේේටිකෝගල්ල චිොතේ නෑ දුවුණනි ඇතට මේ සලබසකට අදාළ කොටසක් නෙමයි හැබැයි මම හිතනවා මං මෙචර කාලයක් හැම වරුද්දකම ලමයින්ට මේක ඉගැන්නවා මේක දැනගත්තට පස්සේ ළමයින්ටර නම කියපු ගම මේ කියන්න මේකන කියලා තේරෙනවා හේතු ඔයාලට මේක අවබෝධ කරගන්න පුළුවන් තරම් දැනුම තියන ඔයාලට හරිද මං කියන්න එහෙම නෙමයිද කියලා දෙන්න ඊළඟ කොටස බලාගඩ හරිද මේට ැ ලියනෙක නතර කරන්න ல்lkேன எல்ீன எல்கைாய்ன அ தங்கதண்ணே இக்கேக்கெ நாட்ட நம்ந்தண்டு. என்ன மகமைய் நம் கடனகண்ணே. தெ் காபன் தன பரமானுகானே எட்டக்கக்ெண செனவானைது காபன் பரமானு දෙக்கக்தி என்ன பொலுவන් தணா கத்தராப்பகா காபன் பரமானும் விவித காணங என்னலவாுவ. காபன் பரமானுதியன காான அணுவ, ට එකක නම් දෙෙන අදැව ගොල මීතෙන් වායෝ මීතෙන් වායුව කියලා කිව්ූ හම ඒ අයිති වෙන්නේ ඇල්කේන වලට මීතේන් කියනෙක ඇත්තට ඉංග්‍රීසියෙන් අපි මීතයන් කියලා කිව්වට මෙන්න මෙහෙම ලියන්නේ එක හරියටම කියවනවා නම් මොකක්ද මෙතන් ද එතකොට ඒන මේතේන හරිද ආගේ වගේ අදහස හරිදි ඉළඟට පෙටරල්වල්ට ඔක්ටන් කියලා කියනක් එතකොට ඔ ඒන ඔක්ටේන හරි ඔක්ටේන් ේෙනවද ஆங்க වගේ දැම් මේ ඊටස්ස முලටදාන මේ මෙත්ද ඔක්දමොකදදාන්නේ. முලටමොකක්දාලද අගට ஏන සම්බන්ධවෙනි. හරි මෙන්න මෙහෙම එකක් තියනවා. මේක ඔක්ක මෝගොල්ලන්ට ඕන්නෑ පවෙනි පහවිතරක් දැනගත්තම ඇති. හරි මෙබලකාබ එකක් විතරක් තියෙනවනං අපි එයාගේ முලටදාන්නේ මෙත් කියලා. හරිද? කාබන්් එකක් තියෙනවන. කාබන් දෙකක් තියෙනවනන් දානවා එත් කියලා. හරිද ඊළඟට කාබන් තුනක් තියෙනවනං අපි එයාගේ මුලට දානවා Proොප් කියලා. Pro හරි කාබන් හතරක් තියෙනවනං අපි එයාගේ මුලට දානෝ Bio කියලා. හරි කාබන් පහක් තියෙනවනං. හරිද ඊළඟට හය හතටික නැහැ ඔගලඟ අච්චුපොතය තියෙන මේ පහ විතරයි මෙතැන යටින් දැඟට නැතිහිඳ මං එතන ඕන්නන් ලියාගන්න කාබන් හයක් තිබුණොත් මෙතන යටට ලියගඩ අපි ඒකට කියනවාහෙක් ඕන්නන් ඒකත් ලියාගණ්ඩක ආසාාවට කාබන් හතක් තිබුණොත් අපි ඒකට කියනවා හෙප් පෙට්‍රල් ගාවටෙනකගෙන්නේ කාබර් අටක් තිබුණොත් ඒකට කියන මේක තිය හෙප්ට හොඳේ හෙ මු හයක් තියෙන එක හක් අනිත් හ ඊළඟට අටක් තියෙන කොට මොකක් දෙෙන හරිගොන්න මට ඕන තැනටෙනකම් ආවෝය ඇති ව දහය දොළහ විස්ස ඕන තරන් ගානක් එකතු කරන්න පුළොමකොද කාබන් ගොඩා තියෙන අනු තියෙනවන අපේ වටි හරි එහනම් දැන්වන්න අටකටනකයියටට පලිහට පිහට ලියා ගන්න පහෙන් පස්සේ ඉතුරටික හරි දැ මේ ටික හරිද අතව සඩබාන් ලියාග නිවරය මෙත්හ හරි අටකට යනකා දැන් තම ම මොකුත්ම ගැන්වුව නෑ ෝකොල්ලට වව්හය අඳන හැටි ගැුව නෑ හරිද මට දැන් චැට්ට එක වාල උත්තරේ දාන්ඩ ම මේ අහන ප්‍රශ්න වලට හරිද මම ඔයා ලගෙන් හනවා පොපේන් වල කාබන් පරමාණු කීයක් තියෙන පපේන් ප පපන් කාබන් පර්මාණු කීක් තියෙනදකළ චැ්කේදා පපේන් දට හිතල දාාන්ඩ ් ්‍රප් කියන්නේ කාබන් තුනයි ඉට පස්සේ ඒන කියන්නේ ඇල්කේනයක් මංහ හැවවිේ බන්ධන ගාන නෙමෙයි මංහහැවේ කාබන් පරමානු කීයද කියලා. හරිද හ ඊළඟට මම හනවා හෙක්සේන් හෙක්න් හෙක්ේන් හෙක්ෂේන් වල කාබන් කීයක් තියෙනවද. හෙක්සන් අනුවක් ඇතුළේ කාබන් කීයක් තියෙනවද චැක්ින්ා. ඔවු හෙක්ෂේන් කියන්නේ හයයි නේද හ ගොඩක් අය උත්තරේ බීලා තියෙන ඊළඟට ඔටන් ඔක්ටේන් කියන අනුවේ කාබන් පරමානුීයද කාබන් පරමානු කියද ඔක්තේන් හරි අටයි හ තව එකක් හ නොදැන් තාම එක අනුවක්වත් ඇැදිින ොදට හගන්න ම කියන එක මට උත්තර දෙකම ඕනේ හරිද මම කියන අනුවේ කාබෙන් පරමානු ගානයි ඔවදැන්වාලට ඒ හන්ඩ ගියොත්තහම මේ වචන කියන්න වෙනවා දුත්ව තිත්ව දෙකලලා හරි ඔතින් අනවත්තමු අප ඔයගෙස් කර එක හරිද මං ඊට පස්සේ ආය ප්‍රශ්නටිකත් දෙන්නක් හරි. මේ උඩ ටක ම කල දාන්නා දැම් මේ චාට්ට එකේ පල්ලි හාට අපි එකතු කරගමු අනු හැදෙන හැටි හරිද මේ බලඩ මෙතෙන් කියලා කිව්ව හම මෙත් කියන්නේ කාබන් කාබන් අතර තනිබන්ධනයක් විතරක් තියෙන අ ස කාබන් අනුවල තියන කයිටෝකාබ අනුවල ති සරලම අනුව එතකොට මෙතෙන් වලට අපිට ගණ්ඩ වෙන්නේ කියේන විතරයි මේ දෙන්නාගේම ඇ කීන සහඇල්කයින නෑ ඇ මෙත් කියන්නේ එක කාබන් පර්ම එතකොට දත්තබන්ධනයක් හ දන්න කාබන් දෙක් ඕෝන මේක දෙකක් නෑලි ඒහින්ද මේ දෙන්නම පවති නෑ හරි පලවිනි ආකාරයට මේ දෙන්නම අපට කිස් තැනක් තමා තියන්න වෙන්. මෙතෙන් වලට පලවිනි එක මෙත්තේන කියලා අපි ඒනං. හඳුව4ෝ මෙතේන හරි ඊළඟට අපිට දෙවනිය එකදම් දිගටම දාගන යන්න පුළුවන් නම්පික. නිකම් පුරවාන්ඩ බලඩෝගොල්ඒ ඒන මොකද නම ලියන මෙතන ඉස්සරයි ඒන එතේන එත ගොඩක් වෙලාට නෑවලින්න්වලින් අවසන් ව හරිද එතේ ඊට පස්සෙ තුංවැනිියක එ ොප් ඒ කොමද පප පේන් නම්ටික විතරක් ලියමු පස්ස විව්ග ලියයාගම් හරිබ ඒන කොහමද ලියන්න එහෙනම්බන් හරි පෙන් කොමද ලියන්නේ පෙන්ටන් මේ පහ උගල්න්ගේ පොතේ තියනවා හොඳේ ැ ැනම් ම කියන්න ඉතුර ටික්ත් ෝොගොල් ලියන්න බලන්න පල්ලහාට හක් කොහොමද ලියන්නේ හෙක්සන් හෙ හෙන් ඔ ඔන් නම හදල ලියගන්න පුළුවන්නේ රි ඊට පස්සේ දෙවැනි ගොටත් ලියගන්න පුළුවන්. දැ ட்டுි ணம்கொள்ளண்ட මෙ தனியின் ියயாகண்டන්න අපි මේமே දෙන්නගැන ගොடඒගනගන්නෑ දරුවන්නේ. ඔලට දෙන්නක් තුන්දනෙක් පවිතර පෝඩක් වියහ න්ඳන මෙතන ඒම දිගேட்டு ියහඇந்தඇந்தගෙනගන්න ඒ கொள்ளங்க හරිக்கෙනாய் දෙனை යාகி ගෙන ගන්නන්නේ ලට ගොඩක් සங்கීන්නව නැහැන මේ ාඩම ඒනිසා අපි නිකමටவ்නාට நம் ිக்க හරි එත් න පොහොදලියන්නේ එන් මේක ඇත්තටම අල් නයන්නක් දාගත්තනම් හරි හරි මේක අයින කියලා අපි සාමනෙන් දාන්නේ නර් විදිහට තමා එනට කියවල කොට අගවිස්සෙන් ඉවර වෙන්නේ එ අල් නයන්නේ හරිද එතකොට එතන් ඊන් එතින්ත හරිද ඊන් කියන අදහසෙන්ට ඉළඟට පොපේනන් කොහොමද ලියන්නේ පොපීන්. ඟට පෙන් හොඳ අවසානකත් ටක් ාල ලියමු ඒක ගොඩක් ඔයාලට ඕ නෑමං ආයම කියනවා නිකම් මේ අර වලට ආසාවට එක මේ දෙන්න විස්තර ටික හොඳ අවසානකඒ එත් අයි කොහොමදලියන්නේ එතයින් රි ඊඟට්යි කහදලන්නේ පොයි ඟෙන්යිෙන් හොඳයි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. ඔයාලට මොනහරි හන්් තියනනා චට්ටකේ දාණඩ ළමයි නැත්තම් මහිතනවා නම්ටික ගොඩනගාගන්න පුළුවන් දැන් නමලියනෙ එකට වඩා ඊළඟට වාලට අවශ්‍ය වෙනෝමොකක්ද මේ විියව්හය ඇද ගන්නෙ කොහොමද කියලා. හරි දැන් අපි බලන්ඩයන්නේ මේ හදාගත්තු ඒවට විියව්හා දින්නේ කොහොමද කියලා බමතක තියාගන්නඩ ඔක්කෝටම වියව්හා දින්නඩ හන්න. පොගල්ගේ මේ සිලබස් එකට තියෙන්නේ මේ ඇල්කේන පහේ විව්හොය විතරයි. හරිද මං ඔන්න ඔගොල්ලන්ට මේ එවන්නම් මේ ස්කීන් ෂොට් එකක් ියයාාගන්න බැරිවෙච්චයට හරි. දැන් පොගොල්ලන්ගේ පොතේ පේනවද මුලින්ම ඇල් කේන ගැන උගන්නලා ඒක තියන වැදගත් කමුයි ඒටික කතා කරලා. இரு පස්සේ ඇල්කීන ඇල්කයිනු හොම කතා කරගෙන යන.රි මේබල ඇேනවලට විතර. අපිට තියනවදරුවනේ පොදු අනුක සූත්‍රයක් කියලා. එක. ඒ අනේ ඇල් කේනවල දිත්තබන්ධන නැතිහිදා. අපිට පුළුවන් காபண்ගானதන්නවணං කියීியද කියලා காபண்ගானදන්නවணං ஹයිඩ්‍රජන් කියීක් எனනවද කියලා ගණනය කරලා. හොයා ගන්න පුළුවන් මේ බලන්න දැන් ඔයාලට මම කියනවා ඔක්ටේන් අනවා දින්න කියලා දැන් ඔයාල ඔක්ටේන් කියලා කිව්හා මොනවාදල දන්නේ ඔයාල දන්නවා දැන් මංවලට කියනවා මෙහෙම හොඳම්ලේසි එකක් ගම් පොප මං ඔයාලට කියනවා පපන් අනවා දන්න කියලා හරි ්‍රොපන් වල විය්හය අඳන්න දැන් ඔයාලගේ ඔළු වැඩක නො ්‍රොප් න්න කියද මෙ ண එහෙනම් මෙයා காබன் කීයක් තියෙනවාද காබண்ணம் துணයි තියන්නේ නේද இළඟට මෙයාගේ தනිබන්ධන විතරයි තියන්නේ ඇයි ඒන්න එකනේ එහෙනම්මට අධින්න පුළුව යා පටட்டන්ගන්නමකද කරන්න காபன் காப காபன் பேலிට ඇந்தගතා ඉடு පස්සේ ஹை්‍රජන්ක ඒ වටේට දානෝ මෙයාගේ බන්ධන තව කීයක් පුළුවන්ද කයි මෙතන තුනයි මෙයායටට කීයක් දවදාන පුළුවන්ද එක්කයි දෙක්කයි ඒගේ හතරම්ූර්ණ හැම්වෙලෙන් බලන්ඩෝඕන කාබෙන්න්ල හත පිල්ලද කියලා. අන්තිමෙක්කෙනගේ එක්කයි දෙක්කයි තුනයි හරි හතර සම්පූර්ණයි වටේට දැන් හරි දැමකද කරන්නේ මේවට හයිඩ්‍රජන් ලියාගෙන යනවා දැ ඇඳලා හයිඩ්‍රජන් ගාන හෙව්වා නේද දැන් සම්පූර්ණ අනුව ඇන්දට පස ැන් හයිඩරජන් කියයද කියලා ගණන් කරන්නවා දෙකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි. එහෙනම් කොහමද ප්‍රොපේන් අනුවේ රසායිනික ව්හය ලියන් රසායිනික සූත්‍රේ ලිය යෝගොල්ල කාබන් තුணයි ඩ්‍රජන් අයි ඕොහොම ලියගන්නවා. නේද එතකොට මේක ලියාගත්යවාල අරදන්න දැනුමේ ඇඳල්ලා ගණනය කරලා. හරි මේ බලන් ඕගොල්ලන්ට ඇල්lkේන සඳහා. අනිත්තේට නෑ හොඳේ අරපා අනිබන්ධන තියනයවට විතරයි ඇල්ේන සඳහා පොදු අනුක සූත්‍රයක් දීලා තියෙනවා ඔගොල්ගේ පොතේක දීලා තියනෝ පොදු අනුක සූත්‍රයා හරිද මේ හැම ඇල්lkේනයකම කාබන්ගානයි හයිඩ්‍ර ජන් ගානයි බැලන්ස් වෙන්නේ කොහොමද මෙන්න මෙහෙම හරිද CN ලියාගන්ඩෝයි වගුවට පල්ල හයින් C12 දෙකයි n දන දෙක. හරි CNH දෙයි n දන දෙක කියලා. හරි දැන්. දැ මේ පොදු අනුක සූත්‍රය මේ පොඩු කරල ලියගණ්ඩොතන පල්ලෙ හයි.ඇනවල පොදු අනුක සූත්‍රය මේ ටික ඔන්නනෑඇ කේනවල පොදු අනුක සූත්‍රය. දැන් ඔයාලට මේ සූත්‍රයට දාලා ප්‍රොපේන් හොයන්න පුළුවන්ද. කියන්නේ කාබන් පරමානු ගණනනම් හරිද පොපේන් කියලා කියපු ගමන් වාල දන්නවා කාබන් කියක් තියෙනවාද තුනක් තියෙනවා කියලා හරි සූත්‍රය ගොඩන ගඩ බාන්ඩ සී තුනයි දෙවරක් තුන දන දෙක ොහොමනේිය ගණඩ වෙන්න නේද කොහොම දදන්නේ සීතුනයි එ තුන්වරත් දෙක හයයි දෙකයි අටයි හරිද මෙන්න හොයපු හැටි මේකත් ඔන්නල් ලියාගණ්ඩ මේක ලියගණ්ඩ ොතන පල්ලෙහැයි පොදුුවනුක සූත්‍රය ඇසුරින් පොපේන්වල ප්‍රසායනික සූත්‍රය හරි හදන හැටි පේෙන්වල රසානික සූත්‍රය. මේක හදන විදිහ දැන් අපං අහන ඕන එකකට වාලට හදන්න පුළුවන්ද. හරි මට හදලා පෙන්නන්ට හෙනම් හෙ හෙක්සේන් නවාලට ලොකු වැඩී මඟන්නම් පෙන්ටේ ඔකලන්න පෙන්ටේන් තියෙනව පහක් තියන එක හොඳ පෙන්ට පෙන්ටේන්වල. රසායනික සූත්‍රයේ හොයන්න බල තනියෙන් හොයන්න පෙන්ටේෙන්වල රසානික සූත්‍රය මේක දෙන්න බලන්ට ඔගොල්ලන් හදලා රක්ගල් හදන් තමන් තනයෙන් හදන් පෙන්ට පෙන්ටේෙන් කියල කිය ගමන් වාලදන්නවා කාබන් පහයි තියෙන්නේ කියලා දැන් ඉගෙන ගන තියෙන්නේල් කොහොමද කාබන් ගාන්න හොයා ගන්න කියලා ඒක ඇසුරෙන් ඔයාලට පුළුවන් දැන් ගණණය කරන්න බලමු ගණය කරලා C දෙකයියෙන් දන දෙකන හෙනම් පහයි හයිඩ රජන් ික ලොකුවට ලිය ගන්නනත්තාකරු ටික පැටලේ දෙක ගුණකිරීම පහ දෙකයියන්නේ එකතු කිරීම දෙ ඔවුන්හොම ලියාගන්නවා. දැන් සුළු කරන්න කොම දෙන්නේ. C පහයි H පස්සරත් දෙක දහයයි දෙකයි දලහයි. C පහයි. Hද එහෙනම් මේකෙන් හරි ලේසියෙන් ඇැඳ ඇඳ හොයන් නැතුව අපිට අනුක සූත්‍රය ඔයාගඩ පුළුවන් මේක අමතක වෙච්චෙක් කෙන මොකද කරන්න දැන් යා දන්නට පහට වඩාහන්නෑ ළමයෝගොල්ලගේ ලොකූ ඒවා අහන එකක් නැතින් අහන්න පුළුවන් මේ සූත්‍රයම තාාග් කරලා ළමයට මේක මටකද කියල බලන්න විභාගෙදි මේක හඬ පුළුවන් එහෙම නැතුව පහට වඩා අඩුුව එකක් දීලා මේකත්මක නැතුව යනවා ඉති එහම වෙන්ඩ පුළුවන් නේවාලට විභාගද අමත නමුකොද කරන්න ඕනේ පට්කාලා මේ හැල්කේනයා පෙන්ට් කියන්න පහයි ඒටික මතකයිනේ ටක්ගාල එකයි දෙකයි තුணයි හතරයි පහයි හරිද හොන්න කාබන් පහ ඇද ගත්තට ටක් ගල එක පේලියට ඉට බස මකද කරන්න වටේට එකයි දෙකයි තුනයි හතර හරි එකයි දෙකයි. හතර හරි එකයි දෙකයි. කහැම කාබන් එකක් වටේටම හතර බැලන්සෙනකම් බන්ධන හතර බැලන්සෙනකම් හැමෝටම හයිඩදරජන් වලට දාගන දාගනයන්ට එචකර ලිව ැතත්කමක් නෑ දැම්මම් මේ කොල පාටල් ලක්කරු කරේ කාග බන්ධනද CH බන්ධන කියී අත්තේ නොද කළ ගලන් කරන්න එකයි දෙක්කයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නමයයි දහයයි කොළහයි තුළහයි. හරිනිකාබන් පහයි හඩරජන් ොල්හයි. එහෙනම් මේක මතක තියාගණ්ඩ මේක මතක නැතුවගියොත් හදිස්සේ විව්හයටට ්ටක්ගාල ඇඳ ගන්ඩ කාබන් ගීයද කියල බැලවා පේලියට ඇන්ඳ තක්ගාල මදිිපාඩුවට හයිට්‍රජන් පුරෝල ගාන හදලා මෙහම ලියා ගණ්ඩ සී පහයි එච් දොල්හයි කියලා එහෙම හරි ලිය ගණ්ඩ දැංවාල ක්‍රමය දන්න හින්න ක්‍රම දෙකෙන් කොයි විදිහයට කරත් කමක් නෑ පැහැදිලීද හරි. දැන් තියෙන්නේ මේ තුන් දෙනා ගැන වෙනවෙන ඉගෙන ග්ඩ කලින් මට ඕනේ ඔයාලට පුළුවන්ද කියලා බලන්ඩ මේ පස් දෙ බල මෙතෙන් මෙතෙන් පොපන් විටෙන් පෙන්ට මේ පස් දෙෙනාව ගොල්ලන්ට පොතේ දීලා තියෙනවාන මේ පස් දෙෙනගේ රසායනික වියහ සූත්‍රයයි නමයි වියව්හය ඉදිරිියෙන් ලියන්ඩ ඕනේ මතකතියාග්ඩ කාබන් ගාන හරියට බැලන්ස් ෙන්ඩෝනේ කියන්නේ පොපේන් නං කාබන් තියෙන්න්න පුළුවන් තුනක් විතරමයි. හයිට්‍රජන් ගානත් හරියට ගානට බැලන්ස් වෙන්ඩෝන් හරිද අඳින්ට. ඇඳලා මේ පේනවදාලට දීල තියනැ මේ තියෙන්නේ මේක බලාගනඳින් දෙපා හොඳද මේ දීලා තියෙන් ඔය ඒ වර්ග පහතමයි හැබැයි මේ වගෝ බලන්නඇතුව තනයෙන් අඳන්න. හරිද ඇඳලා මේ බල ඔගල්ලන්ට මම තව වැඩක් දෙෙනවා ඒ තමයි ඔයහලට පුළුවන් මේ පෙන්ට ප්‍රොපන් බියටෙන් වගේ ටිකක් ලොකු අනුවක් අරගන ශාකාදාම සහිතව ඒ අලින් ඒක් මේ අනු නිරූපණය කරන එක විදිහත්